ගුඩ් මෝනිං වල හැමෝටම මම දැන් ඉන්නේ ඔල්ලයා පෝට්ටල දැන් හරියටම වෙලාව 6යි. අද මම ඔයාලට අරන් ඉන්න යන්නේ ටෙච් ලොග් එකක් කටාවල මොබයිල් ප්‍රයිසස් ගැන. අපි අද ස්පෙෂලි ගිහින් බලමු iPhone වල ලේටස්ට් මොඩිෆිකේෂන් එක වෙච්ච iPhone 15 Pro Max එකේ, ඒ වගේම Samsung ලගේ ලේටස්ට් මොඩල් එක වෙච්ච Samsung S24 Ultra version එකේ ප්‍රයිසස් කොහොමද කියලා. ඒ වගේම මම යන හයිපර් මාකට් එකේ මේ වගේ ගොඩක් ඔෆර්ස් මේ පාර දාලා තියෙනවා මේ රමදාන් සීසන් එක නිසා. ඉතින් අපි ඒ වගේත් මිල ගණන් බලමු. මං ගාවත් දැන් තියෙනවා කටාරියල් 450ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 38000ක් 40000ක් වගේ ප්‍රමාණයක් දැන් මං ගාව තියෙනවා. අපි එහෙනම් ඒ බජට් එකට අපිට ගන්න පුළුවන් මොබයිල් එක මොකද්ද කියලාත් අපි ගිහිල්ලා බලමු. ඔයාලට අද මේ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන් මෙහි මොබයිල් ප්‍රයිස් එක ලංකාවේ මොබයිල් ප්‍රයිස් එකට වඩා අවුරුද්ද වැඩිද කියන එක ගැන. ඒකම මට නිවුස් බලනකොට ඒ වගේ කච්චි කතා කරනකොට පොඩ්ඩක් අහන්න හම්බුණා. ලංකාවේ මේ ඩොලර් රේට් එක පල්ලෙහාට වහිනවත් එක්කම මේ මොබයිල්ස් වල ප්‍රයිසස් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා කියලා. මම දැන් හයිපර් මාකට් එකට යන ගමන් තමයි මේ වීඩියෝ එකට ඔයාලට මේ කතා කරන්නේ. ඉතින් මම අර ඩොලර් රේට් එක නිසා මොබයිල් ප්‍රයිසස් අඩු වුණා කියන එක මට ආරංචි වුණා. නමුත් මම ඊයේ අබාන්ස් එකේ චෙක් කරලා බලපුවාම ඒගොල්ලෝගේ iPhone 15 Pro Max එකක් ඒගොල්ලෝ දාලා තියෙන්නේ 649,000කට. ඒ කියන්නේ මේ වලට පැහැදිලිව පේනවත් දන්නේ නැහැ. මම ඒ ප්‍රයිසස් අඩු වුණා කියන මැසේජ් එක අහලා දැන් ගොඩක් දවසක්. නමුත් ඒ සයිට් වලට ගියපුවාම නම් එහෙම අඩුවීමක් මට දකින්නේ නැහැ. ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ ඔයා ලංකාවේ ඉඳලා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ලංකාවේ මොබයිල් වල ප්‍රයිසස් මේ දවස්වල අඩු වෙලාද කොහොමද කියන එක ගැන පොඩි අදහසක් අනිත් කට්ටියන්ට ගන්න. ඒකම කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා මම වීඩියෝ කරන්න ගන්න කැමරා මොනවද, ඒ වගේම එඩිටින් වලට ගන්න සොෆ්ට්වෙයාර් මොනවද කියන එක. මම ඒකටත් උත්තරයක් මේ වීඩියෝ එකේදී ඔයාලට දෙන්න. අද මාර විදියට හුලඟ වැඩි දවසක්. ඒ හින්දාද මන්ද මෙතන මේ ගහක් වැටලා තිනවා මේ වාහනේ උඩට. හැබැයි වාහනෙට නම් ලොකු ඩැමේජ් එකක් නැහැ. හොඳ වෙලාවට අතු ටික වැටලා තියෙන වාහනේ උඩට. එහෙනම් හයිපර් මාකට් එකේ පැත්තට යමු. මම ආවා හයිපර් මාකට් එකේ ගාවට. නමුත් තාම හයිපර් මාකට් එක ඇරලා නැහැ. මොකද 8ට තමයි ආරින්නේ. දැන් වෙලාව 7:40යි. අපිට තව පොඩි වෙලාවක් ඉන්න ඕන ඇතුළට යන්න. මම ආවා හයිපර් මාකට් එකේ ඇතුළට. අපි එහෙනම් මේ දවස්වල යන ප්‍රයිසස් බලමු. මුලින්ම අපි iPhone වලින් පටන් ගමු. iPhone Pro එක මේ දවස්වල ඔෆර් එකක් යනවා 3899යි. ඊට අමතරව Pro Max එක යනවා 6199යි. ඒක තමයි මේ දවස්වල තියෙන ලේටස්ට්ම iPhone version එක. ඊට අමතරව මෙතන iPhone 13 එක තිනවා 2049කට. ඒක කටාරියල් වලින් තමයි මේ ප්‍රයිසස් දාලා තියෙන්නේ. මම ඔයාලට පැත්තකින් දාලා තියෙනවා මේ exchange rate එක කොහොමද කියලා මේ ලංකාවේ මුදලින්. මේගොල්ලෝ මේ විදිහට ප්‍රයිසස් දාලා තියෙන මේ දවස්වල තියෙන මේ රමදාන් එකත් එක්ක එකකින් හොඳ ඩිස්කවුන්ට් එකක් ඒගොල්ලෝ දීලා තියෙන මෙතන තියෙන ප්‍රයිසස් එක බලපුවාම මෙතනත් ලිස්ට් එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ iPhone 15 Pro Max එක 8GB RAM එකයි. ඊට අමතරව 256 memory එක. ඒක 5009ක් වෙන එක 6199කට ඒගොල්ලෝ දාලා. ඒ වගේම iPhone 15 128 memory එක තියෙන එක ඒගොල්ලෝ දාලා තියෙනවා 3159කට. ඊට අමතරව iPhone 14 list එකත් මේ විදිහට දාලා තියෙනවා. ඒකේ iPhone 14 Pro Max එක ඒගොල්ලෝ දාලා තියෙන්නේ 512 GB memory තියෙන එක 6799කට.
ඊට අමතරව මේ 1TB තියෙන iPhone 14 Pro එක ඒගොල්ලෝ දාලා තිනවා 4699 එකට. ඒ වගේ මේ වගේ තමයි ඒගොල්ලෝගේ ලිස්ට් එක දාලා තියෙන්නේ. ඒ වගේ මේගොල්ලෝ iPhone 13 128 memory තියෙන මොබයිල් එක දාලා තිනවා 2049 එකට මේ දවස්වල. අපි ඊළඟට බලමු Samsung මොබයිල් වල කොහොමද prices කියලා. මම හිතන්නේ latest version එක දැන් යන්නේ Samsung Ultra S24 කියන version එක. අපි ඒකේ prices බලමු. Samsung ලගේ අලුත්ම version එක වෙච්ච මේ Galaxy S24 Ultra කියන version එක මෙතන තියෙනවා. මේ කටාරියල් 5149යි. ඒකේ කැමරා එක මෙගාපික්සල් 200ක් තියෙනවා. ඊට අමතරව 12GB RAM ඒකම 512ක් තියෙනවා. මේකේ memory එක يعني 512 memory එක මේ mobile එකේ ඒගොල්ලෝ දාලා තියෙන 5149කට. ඊට අමතරව ඒගොල්ලොන්ගේ Samsung Galaxy S24 Plus version එක ඒක 4449කට මේගොල්ලෝ මෙතන දාලා තියෙන ප්‍රයිස් එක. ඒක 12GB RAM තියෙන එක. ඊට අමතරව මේගොල්ලොන්ගේ ඒකේ කැමරා එක නම් 50 megapixel තියෙන්නේ. ඒ version එක තියෙනවා. ඊට අමතරව 24 එක තියෙන S24 එක තියෙනවා. ඒක 3249කට ඒගොල්ලෝ දාලා තියෙනවා. 8GB RAM තියෙන එක. ඒකම 12 megapixel කැමරා එකක් තියෙනවා. ඒ front cam එක. ඊට අමතරව 50 megapixel කැමරා එකක් ඒකේ තියෙනවා. ඒක 256 memory තියෙන එක තමයි මේ මොබයිල් එක. ඊට අමතරව මේගොල්ලෝගේ offer එකක් දාලා තියෙනවා Samsung Galaxy S22 Ultra එක. ඒක කලින් තිබිලා තියෙන 5145කට දැන් ඒගොල්ලෝ දාලා තිනවා මේ දවස්වල 2849කට මෙන්න මේ මොබයිල් එක. ඒකේ 8GB RAM තියෙනවා. ඊට අමතරව 512 තියෙනවා memory එක, internal memory එක. මේ Samsung Galaxy S24 Ultra එකේ කැමරා එක නම් මම අර මාසෙයි මේ ඒකේ මෙතන තියෙන විදිහට මෙගාපික්සල් 200 කැමරාවක් තියෙනවා. මේ කියන්නේ මාරම ක්ලියර් කැමරා එක නะ. හරි දැන් අපි බලමු මගේ බජට් එකට යන මොබයිල් එක මොකද්ද කියලා. මොකද මට මෙතන සෙට් උනේ Samsung Galaxy version තමයි මේ මගේ බජට් එකට. මෙතන මේ 324කට තියෙනවා A5 එක. නමුත් මම ඒ මොබයිල් එකේ ඩිස්ප්ලේ එකටයි ඒ දෙවල් වලට එච්චරම මගේ හිත ගියේ නැහැ. නමුත් මෙතන මොබයිල් එකක් තියෙනවා මේ Galaxy A15 කියලා. ඒක මට අතට ගත්ත ගමන් පොඩ මොබයිල් එක පොඩ්ඩක් ක්ලික් වුණා. ඒකේ තියෙන ඩිස්ප්ලේ එකයි කැමරාවයි ඒ දේවල් නිසා ඒ A15 කියන version එක ඇවිල්ලා අද offer එකක් තියෙනවා 485කට. මම පොඩ රිවිව්ස් චෙක් කරලා බැලුවා. මේ මොබයිල් එකේ රිවිව්ස් හොඳයි. මේ ඒ ගාන එක බලපුවම සාමාන්‍යයෙන් බැලුවොත් ලංකාවේ මුදලින් 38000ක් වගේ තමයි වෙන්නේ. 38000ක් 39000ක් වගේ ප්‍රයිස් එකක් තමයි වෙන්නේ. ඉතින් ඒ ගානට ඒ ෆීචර්ස් එක්ක ඒ මොබයිල් එක ටිකක් වටනවා කියලා මට හිතුණා. ඉතින් මන් ළඟ දැන් තියෙන මුදලත් එක්ක බලපුවාම ඒ ෆීචර්ස් එක්ක බලපුවාම මේ මොබයිල් එක අද මම ගන්න කියලා හිතුවා. ඊට අමතරව මේගොල්ලෝගේ Galaxy A25 කියලා version එකක් තියෙන එක 5G මොබයිල් එක. දැන් ඒගොල්ලෝ දාලා තියෙන offer එකක් 699කට 6GB RAM. ඊට අමතරව 128 memory තියෙන එක. ඊට අමතරව ඒගොල්ලෝගේ 8GB RAM තියෙන එක 256 memory එකක් තියෙන එක ඒගොල්ලෝ දැන් දාලා තිනවා 799කට. ඒක 5G mobile එක. ඒකත් ඒ features උත් එක්ක බලපුවාම මේ price එකට මට දැනුන විදිහට ඒක හොඳ mobile එකක් මේ price එකත් එක්ක compare කරපුවාම. ඒක මම මෙතන තව තියෙනවා දැක්කා Galaxy S23 Ultra එක. මෙතන ඒගොල්ලෝ offer එකක් දාලා තියෙනවා 2995යි. මයික්මන්ට් වලට පෙන්නනම් ඒ prices උත්. ඊට අමතරව මෙතන ඒගොල්ලෝගේ S23 Plus එකක් දාලා තියෙනවා. කලින් 4209කට තිබිච්චා දැන් 3729කට. ඊට අමතරව S23 එක මෙතන ඒගොල්ලෝ දාලා තියෙනවා 2999කට. කලින් එක බෙදලා තියෙන්නේ 3249කට මේ මොබයිල් එක. ඊට අමතරව ඒකේ තවත් version එක කියන්නේ 8GB RAM තියෙන 256 memory එකක් තියෙන එක ඒගොල්ලෝ දාලා තිනවා 3239කට
මේ රමදාන් මාසේ ඔෆර්ස් එක. ඒක මේගොල්ලෝගේ 5G තව මොබයිල් එකක් තියෙනවා Samsung Galaxy A34 එක. ඒක 8GB RAM 128 memory තියෙන එක. ඒගොල්ලෝ මේ දවස්වල දාලා තිනවා 750කට. නමුත් කලින් ඒක තිබිලා තියෙන්නේ 1299 එකට. මෙතන Nokia account එකක් නම් පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝගේ මේ price list එකක් තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. මෙතන දාලා තියෙනවා Nokia එකේ 5G mobile එකක් G42 කියලා. ඒක 675යි. ඒක ගන්න නම් ear buds දෙකුත් free කියලා ඒගොල්ලෝ දාලා තිනවා. ඊට අමතරව තව mobile එකක් දාලා තිනවා G22 කියලා mobile එකක්. ඒක 489යි. ඒ වගේ තව price range කීපයකටම Nokia mobile අද දාලා තිනවා. ඔය විදිහට අපි එහෙනම් අද latest mobile වල prices බැලුවා. මම දැන් මගේ අර Samsung Galaxy A15 කියන මොඩල් එක මම ගත්තා. ඒකම තව මට පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. අපි ඒ ටිකත් අරගෙන එනං එළියට යමු. මට පොඩි බඩේ ඉන්නක් ආව. මම සෑන්ඩ්විච් එකක් ගන්න ආවා. පිට්මන්ට් සෑන්ඩ්විච් එක කාලා මොබයිල් එක බලන්නේ. අපි එහෙනම් අපේ Samsung Galaxy A15 මොබයිල් එක ඕපන් කරලා බලමු. ඊට කලින් මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම ලංකාවේ ඉඳන්, ඒ වගේම මැද පෙරදිග ඉඳන් ඔහෝ ලෝකේ කොහේ හෝ තැනක ඉඳන් මගේ වීඩියෝස් බලන ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා මාව දන්න. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි. මගේ videos වලට කැමති නම් අනිවාර්යයෙන් video එකට like එකක් දාගෙන යන්න. ඔයාලට පුළුවන් නම් comment එකක් දාගෙන යන්න. ඒක ගොඩක් වෙලාවට උදව් වෙයි තවත් කෙනෙකුට මේ video එක reach වෙන්න. ඉතින් එහෙනම් අපි අපේ mobile එක open කරලා බලමු. Samsung A15 model එක මම ඔයාලට අර කලින් mention කළා වගේ මේක 128 memory තියෙනවා. ඊට අමතරව 4GB RAM හොඳ chipset එකක් මේකට තියෙනවා. ඒකම මේකේ 50 megapixel camera එකක් තියෙනවා. camera තුනක් තියෙනවා. micro එකයි wide angle එකයි. ඔයාලට පේනවද මේ පැත්තෙන් මාර වැස්සක් එනවා. තව ටිකකින් වහීද දන්නේත් නැහැ. ඉතින් මම මේ මොබයිල් එක ගැන විස්තරේ ඔයාලට ඉක්මනට කියන්නම්. ඒ නිසා මේක මට තිබුණේ මේ කාලයක තමයි ගන්න white කලයකට හුරු blue කලය එකක්. ඉතින් මම මේක මොබයිල් එක ගත්තේ මට ඔයාලට කියන්න අමතකුණා. මේ wife තමයි ගත්තේ. මේ මොකද එයා ගාව තියෙන මොබයිල් එක මේ වෙනකොට ගොඩක් බැටරිය පොඩක් සවුත් වෙල පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. ඊට අමතරව මම දන්නේ නැහැ මේකේ ලංකාවේ ප්‍රයිස් එක මොකක්ද කියන එකවත් දැනට මම මොකද මම මේක චෙක් කළේ නැහැ. ඒකම කීප දිනක් මම අහලා තිබ්බා මම මොනවද යූස් කරන කැමරා එක කියලා මේ YouTube වැඩවලට. මම ඔයාලට පෙන්නනම් මම යූස් කරන මොබයිල් එක ඇවිල්ලා Google Pixel 2 XL. මෙන්න මේ මොබයිල් එකෙන් තමයි වීම පටන් ගත්තේ. ඊට පස්සේ මම වැකේෂන් ගිහිල්ලා එනකොට මම මගේ GoPro එක අරන් ආවා. මම මේකට කව එකක් දාලා තියෙන්නේ. මේක ටෙලිෆින් කියලා කව එකක්. නමුත් මේක GoPro 9 එක. මේක තමයි මම යූස් කරන මගේ මේන් කැමරා එක මගේ vloggings වලදී. ඉතින් ඔයා මේ වගේ වැඩක් පටන් ගන්න ඉන්න කෙනෙක් නෑ. කියන්නේ YouTube වගේ මොන හරි වැඩක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට රෙකමන්ඩ් කරන්න තියෙන්නේ GoPro එකක් නැත්නම් mobile එකක්. නමුත් ඔයා මුලින්ම වැඩක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා හිතන්න එපා equipment තමන්ට තියෙන equipments ගැන, තමන්ගේ content ගැන හිතන්න. ඒකල හිමීට හිමීට වැඩේ පටන් අරන් build up කරගෙන යනකොට ඔයාට පුළුවන් ඔයාගේ equipments වල තියෙන capacity එක වැඩි කරන්න. ඉතින් ඔයා මුලින්ම වැඩේ පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයා concentrate කරන්න ඕන ඔයාගේ content එකට. අර ආපු වැස්සත් ඔහොමම යන්න ගියා. ඒකම මටත් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න වෙනවා. මොකද මම අද එයාපෝර්ට් එකට දෙක වෙනකොට ඉන්න ඕන. මොකද අද මගේ ඊවනිං ෂිෆ්ට් එක තියෙන්නේ. ඉතින් මම මේ තිබිච්ච වෙලාවේ මම ඔයාලට කතාවල මොබයිල් ප්‍රයිස් එක ගැන
වීඩියෝ එකක් කළා මොකද මම අර මොබයිල් එකත් ගන්න යන්න අවශ්‍යතාවය තිබුණ නිසා ඒකම මම මේ වීඩියෝ එක ඔයාලට අද අරන් ආවා ඉතින් එහෙනම් අපි අලුත් දවසක අලුත් විදියකට අපි හම්බෙමු එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා